දැන් මේ තියෙන්නේ ගස්වල චෙරි හැදිර කාලේ. දැන් චෙරි හැදිර කාලේ කියලා කියන්නේ මට ටිකක් කරදර කාලයක්. ඒක මොකද දන්නවද? මේ චෙරි එක්ක සෙල්ලම්පත් කරන අපේ දෑවිට ගොඩක් ඕන වෙනවා. අපේ කෙනා හිතන් ඉන්නේ මේ මේ චෙරි කියලා කියන්නේ ඇත්තටම තක්කාලි වර්ගයක් කියලා. කොහොම හරි ඒ වගේම මේ හැමදාම වගේ චෙරි හැදෙන කාලේට වගේ අද මට සෙල්ලම්පත් කරන්න වෙලා තියෙන්නේ. නමුත් මම මේක කොයි වෙලාවත් ඒක අපතේ යන කාලයක් කියලා හිතන්නේ නැහැ. අපේ ෆැමිලි එකත් එක්ක ක්වොලිටි ටයිම් එකක් ගත කරනවා කියන එක ඇත්තටම වැදගත් කාරණාවක්. හැබැයි මම විශේෂ දෙයක් අද මේ අපේ මේ මේ කාර්යාවේ මේ පුංචි ඇක්ටිවිටි එක ඇතුලේ මතක් කරන්න ඕනි කියලා හිතනවා. මේ ලංකාවේ දැන් ලොකු ඉන්ධන අර්බුදයක් තියෙනවා. ඒ සඳහා ගොඩාක් අය මේ දරලිප් භාවිතයට පුරුදු වෙලා. විවිධාකාරයේ දරලිප් මම දැකලා තියෙනවා. නමුත් සහ ඒ වගේ විවිධ භාවිත මම දැකලා තියෙනවා. නමුත් කියන්න කනගාටු මේ ගොඩාක් ඒ පද්ධතිය දැවිලා එච්චර විද්‍යාත්මක නැහැ. අද මේ වීඩියෝ එක ඇතුලේ මේ දැහැමිපත් එක්ක කරන මේ පුංචි ක්‍රියාකාරකම් ඇතුලේ මම කියලා දෙනවා දරලිපක් කොහොමද විද්‍යාත්මකව ගොඩනගන්නේ. එහි තියෙන භෞතික විද්‍යාත්මක සංකල්ප රසායනික විද්‍යාත්මක සංකල්ප මොනවද? කොහොමද අපි තාම කාර්යක්ෂම දරලිපක් හදන්නේ කියන කාරණාවයි. මගේ නම ෘචිර විජේසේන. මම හිටපු වෘත්තීය විද්‍යාඥයෙක්. ඒ වගේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම හිතන දෙයක් තමයි විද්‍යාව, ගණිතය, ඊට පස්සේ දර්ශනවාදය වගේ මේ සංකල්පවල ඉදිරියට යෑම අතිශය වැදගත් අපි රටක් විදියට ඉස්සරහට යන්න තියෙනවා. ඉතින් ඒක හින්දා මගේ පුංචි විවේක කාලය ඇතුලේ මම පුළුවන් තරම් උත්සාහයක් ගන්නවා ඒ සංකල්පවල ප්‍රගමණයට අපේ ලංකාවට යම් කිසි ආකාරයකට උදව් කරන්න. දැන් බබි ඔය මොකෝ කරන්නේ? කුක් කරනවා. මොනවද කුක් කරන්නේ? තක්කාලි. කොබන්? එතිනේ. ආ මේ තක්කාලිද චෙරිද? චෙරි. අද මොනවද? අද මොනවද කෑම හදන්නේ ඔය? චෙලි, වතුලයි, බතුයි, ගොටුලු. මොනවද? ගොටුලු. ගොටුලු කියන ගොටුලුනි කියන මොනවද? ලුණු නෙමෙයි ගොටුලු. ආහා. හරි දැන් අපි ඔය කොහොමද කුක් කරන්නේ? මෙන්න මේ. අපි ලිපේද කුක් කරන්නේ ඒවා? ඕ. ආහා. අපි මේ කතාව ඊටම සරල තැනකින් පටන් ගමු. ඒක තමයි යමක් ගිනි ගන්නවා කියන්නේ මොකක්ද කියන තැන. ගිනි ගැනීම කියලා කියන්නේ රසායන විද්‍යා ප්‍රතික්‍රියාව. යම්කිසි ඉන්ධනයක් දැන් මේ අවස්ථාවේ නම් දර. යම්කිසි ඉන්ධනයක් ඔක්සිජන් සමග තාපය හමුවේ ප්‍රතික්‍රියා කිරීමට අපි කියනවා ගිනි ගැනීම කියලා. එහෙනම් කාරණා තුනක් මේ ගිනි ගැනීමට අවශ්‍යයි. ඉන්ධනයක් තියෙන්න ඕනේ. දැන් මේ අවස්ථාවේ අපි දරලිපක නම් ඉන්ධනය වෙන්නේ දර. ඊට පස්සේ ඔක්සිජන් තියෙන්න ඕනේ. ඔක්සිජන් එන්නේ ඇත්තටම වායුවෙන්. ඒ වගේම තාපය ලබා දෙන්න ඕනේ. තාපය අපිට සාමාන්‍යයෙන් අපි ලබා දෙන්නේ ගිනි පුළඟුවක් භාවිතයෙන්. දැන් මේ අවස්ථාවේ නම් අපි මේ ගිනි පෙට්ටිය භාවිතා කරනවා. එතකොට අපි දර භාවිතා කරලා දර ලිපක් හදන අවස්ථාවේ ඒ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදුවෙනවා කියලා කියන්නේ ඉන්ධන, ඔක්සිජන් සහ තාපය එකට මුසුවීමේ ක්‍රියාවලිය ඉතාම කාර්යක්ෂමව සිද්ධ වෙනවා කියන එක. දැන් දර ලිපක දර යෙදීම සාර්ථක නැත්තම් දර ඉන්ධනයක් විදිහට භාවිතා වීම සාර්ථක නැත්තම් එහෙම නැත්තම් ඔක්සිජන් ඇවිල්ලා ඉන්ධන සමග දර සමග මුසුවීම සාර්ථක නැත්තම් එහෙම නැත්තම් මේ දර ලිපේ තාපේ රඳවා ගැනීමේ හැකියාව අඩු නම් මේ කාරණා තුන නිසා දර ලිපක කාර්යක්ෂමතාවය අඩු වෙනවා. එතකොට දර ලිපක කාර්යක්ෂමතාවය වැඩි කරන්න නම් අපිට සිද්ධ වෙනවා ඉන්ධන ඉතාම පහසුවෙන් ප්‍රතික්‍රියාවට සහභාගී වන අයුරින් හදන්න. අංක 1. අංක 2. ඔක්සිජන් මේ ඉන්ධන සමග මුසු වෙන ආකාරයට නිෂ්පාදනය කරන්න. අංක 3. මේ ලිප ඇතුලේ නික්මෙන තාපය අපිට කාර්යක්ෂම භාවිතා කරලා පුළුවන් තරම් තාපය ඒ තුල රඳවාගෙන ඒ වගේම අපි උයන මොකක් හරි අර ද්‍රව්‍යයක් අපි තියෙනවනේ ඒ ද්‍රව්‍යයට ඒ තාපය යෙදීමට ක්‍රියාත්මක කිරීම. මෙන්න මේ කාරණා තුන අතිශය වැදගත් දර ලිපක කාර්යක්ෂමතාවය සඳහා. ඔන්න දැන් අපේ දර ලිප සාර්ථකයි. දැන් ඊළඟට තියෙන්නේ මේ දර ලිප උඩ අපේ දැහැමිගේ එක එක මේ සෙල්ලම්පත් තියෙන එක තමයි කරන්න තියෙන්නේ. දැන් අපි පොඩ පොඩ මේ වගේ ලිපට තව ඉන්ධන යොදන්න ඕනේ, දර යොදන්න ඕනේ, මේක දිගටම පවත්වාගෙන යන්න නම්. දැන් අපි මේ විදියට දර ලිපක් හැදුවට මේක හරිම අකාර්යක්ෂමයි.
ප්‍රධාන කාරණා තුනක් නිසා. පළවෙනි කාරණාව තමයි ඕගොල්ලන්ට පේනවද දැන් මේ මේ තියෙන තාපය අතිශය අකාර්යක්ෂම විදියටයි භාවිතා වෙන්නේ. මේ ඕගොල්ලන්ට පේනවද මේ ගිනි දැලි සම්පූර්ණයෙන්ම වටේට එහෙට මෙහෙට ගමන් කරනවා. මේ තාපය හැදෙන ප්‍රධාන ආකාර තුනකින්. පළවෙනි තාපය හැදෙන ආකාරය තමයි විකිරණයේ විදියට. ඒ කියන්නේ මේ තාප කිරණ විදියට. මේ තාප කිරණ විදියට හැදෙන ආලෝක මේ මේ ශක්තිය මේ සම්පූර්ණ දැන් මගේ අත මේ හරියට තියාගෙන ඉන්න බෑ. ඇත්තටම ලොකු රස්නයක් එනවා. ඒකට හේතුව තමයි ලොකු තාප කිරණ ප්‍රමාණයක් මේ එළියට ගමන් කරනවා. පළවෙනි කාරණාව. දෙවෙනි ආකාරණාව දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ මේ සාම්ප්‍රදායික දරලිපේ තියෙන මෙහි ඇතිවන සංවහන ධාරා. ඒ කියන්නේ රත් වූ වාතයේ ඉහළට ගමන් කරන්න උත්සාහ කරනවා. මේ රත් වූ වාතයේ බොහෝම ප්‍රමාණයක් මොකද වෙන්නේ මේ මේ අපේ තියෙන භාජනයේ නොගෙටි උඩට ගමන් කරනවා අපිට කිසිම ඵලදායකතාවකින් තොරව. තුන්වෙනි කාරණාව තමයි මෙහි තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මෙහි මේ තියෙන මේ ඔක්සිජන් ඔගලන්ට පේනවද මේ ගැටීමේ ප්‍රමාණය එන්නෙන් අඩු වෙනවා. වෙන මේ මේ දර ගිනිගෙන පල්ලෙහාට වැටෙනකොට ඔගලන්ට පේනවා ඒක එකමත කැලැප්ස් වෙනවා. ඒ කැලැප්ස් වීම නිසා ඇතුළට මේ ඔක්සිජන් වායුව ඇතුළට ගමන් කිරීම නතර වෙනවා. ඒක විදි එතකොට මොකද වෙන්නේ ඇත්තටම ගින්න කාර්යක්ෂම දැවෙනවා. එදුවට මේක ස්මොදරින් වෙනවා කියලා කියනවා. අපි කියන්නේ ගොඩක් මේ දැලි සහිත මේ දුම් වායු සහිත මේ අපි කියනවා දර වායුව ගොඩක් අපතේ යනවා. ඔයගලන්ට පේනවා මේ සුදු පාට දර වායුව කොච්චර අපතේ යනවාද කියලා මේ සාම්ප්‍රදායික මේ දර ලිපක් භාවිතා කරන්න කියලා. දැන් මේ ගොඩාක් දර මේකේ දැවිලා ඉවරයි. මේ බාහන්න පොඩ්ඩක් මේකේ කිසිම මේ රත් වීමක්වත් වෙලා නැහැ. පොඩ්ඩක් නිකන් අර රත් වෙලා තියෙනවා. නමුත් ඊට සාපේක්ෂව මේකේ දර යෙදීම ගොඩක් අකාර්යක්ෂමයි. ඉතින් මේක තමයි සාම්ප්‍රදායික දර ලිපියේ තියෙන ප්‍රධාන ප්‍රශ්න තුන විදියට අපිට දකින්න පුළුවන්. ඉතින් මීට අමතරව තවත් ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා රාශියක්. නමුත් ප්‍රධාන වශයෙන්ම තාප කාර්යක්ෂමතාවය අතින් මේ ප්‍රධාන ප්‍රශ්න තුන අපිට අඳුර ගන්න පුළුවන්. දැන් අපේ මේ බැක් යාඩ් එකේ හදපු දැහැමිගේ මේ දර ලිපිය කොටා දුරට දැන් බොයිල් වේගෙන වගේ එන්නේ. දැන් එයා මේ කලවම් කරනවා. ඒකෙන් අර මේක හොඳ සුප් එකක් හදන්න කියලා තමයි අපි දැයි බලාපොරොත්තු වෙන්නේ. අද හාල් හාලුයි මේ චෙරි එකට දාලා මේ චෙරි දෙව දැහැමි නෑ එන තක්කලි මේ තක්කලි වත් මේ හාලු එකට දාලාද සුප් එකක් තමයි හදන්න. ඉතින් ගොඩක් දුරට දැන් මේක මේ දැන් කලින් නම් බොයිල් වුණා. දැන් ඊට පස්සේ තමයි මෙයා මේක දැම්මේ මේ චෙරි ටික. දැන් තව ටිකකින් මේක හොඳ සුප් එකක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් සාම්ප්‍රදායික දරලිපකුණත් ඉතින් කාලයක් එක්ක ගොඩාක් ඉන්ධන දහනය කරලා හැකියාවක් තියෙනවා මේ වගේ මේ සාමාන්‍යයෙන් අපිට යම් කිසි දෙයක් උයා ගන්න. තියෙන්ද මේ දර කියන එක අපි ඉන්ධනයක් විදියට කතා කරා. නමුත් ඒක ඇත්තටම පුංචි අසත්‍යතාවයක් තියෙනවා. ඒක තේරුම් කරන්න ඕනේ. මේ දර කියන එක ඇත්තටම ගිනි ගන්නෙ නෑ. දැන් අපි දර ගින්දරකට ලං කරා කියලා එකවර දර කියන එක ගිනි ගන්නෙ නෑ. දර ගිනි ගන්නවා නම් ඇත්තටම දර ගින්දරට ඇල්ලුවාම ගිනි ගන්න ඕනේ. නමුත් අපි මොකද්ද කරන්නේ? අපි මේ වගේ දැල්ලකට අල්ලලා මේ වගේ දර යම් කිසි කාලයක් තියෙන්න සැලැස්සුවාම මේ දර කියන එක රත් වෙනවා. දර රත් වෙනකොට මොකද වෙන්නේ? මේ දර ඉතා කුඩා අංශු වලට කැඩිලා වායුවක් බවට පත් වෙනවා. අපි මේකට කියනවා දර වායුව. එහෙම නැත්නම් වුඩ් ගෑස් කියලා. මේ වුඩ් ගෑස් එක තමයි ඇත්තටම ගිනි ගන්නේ. ඔයගලන්ට පේනවා මේ පුංචි දුමාරයක් විදිහට. මේ ඇත්තටම හටගන්නේ මේ දර වායුව එක්තරා කොටසක්. දැන් දර වායුව කියන එක අපේ ඇහැට පේන්නේ නැහැ. නමුත් ඒ සමග අපි කියන්නේ දුම කියලා. මේ දුම කියලා කියන්නේ මේ ඒ සමග ගමන් කරන ඉතාම කුඩා මේ අංශුන් තමයි මේ අපිට වායුවක් මේ මේ දුමක් වගේ පේන්නේ. නමුත් ඔයගොල්ලන්ට වැහැදිලිවම පේනවා. දැන් ඒක තුනෙන් තේරුම් ගන්න පුළුවන්. ඇත්තට මේ ගිනි දැල්ල මේ ලීයේ තියෙන පුංචි ගිනි දැල්ල දිහා බලන්න. ඒක ඇත්තටම මේ වායුවක නැගීම නිසා ඒ වායුවක් ගිනි ගැනීම නිසා හටගන්න එකක් නේද? හොඳට බලන්න. තමන් මේක මෙහෙම මේක අපි නිමුවොත් ඔයගොල්ලන්ට පේනවා මේ දර වායුව. මම මේක මේ දැල්ලට ලං කරපු ගමන් ඒ දර වායුව නැවත ගිනි ගන්නවා. ඉතින් ඒක තමයි
තියෙන සුවිශී සත්‍ය මේ ඔන්න නිමුව මම මේක ලංකරපු ගම දරවායු ගිනි ගන්න. ඉතින් ඕක තමයි කතන්දරේ වෙන්නේ. අපි අපි තේරුම් ගන්න ඕනේ කාරණාවක් තමයි එහෙනම් දර කියන එක එකවර ගිනි ගැනීමක් නැහැ. දර කාර්යක්ෂමව රත් කිරීම තුලින් අපිට දර වායුව එහෙම නැත්නම් වුඩ් ගෑස් එක හදන්න පුළුවන්. මේ වුඩ් ගෑස් තමයි ඇත්තටම ගිනි ගන්නවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි දර ලිපක ඇත්තටම සිද්ධ වෙනවා දර රත් කිරීමේ ක්‍රියාවලියත් මේ ඒ වගේම දර ඒ දර වායුව ගිනි ගැනීමේ කියන ක්‍රියාවලියත් එකවර. දැන් මේ 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 ඇත්තටම මේ දර කෑල්ලේ ඒක සිද්ධ වෙනවා. දර වායුව රත් වෙනවා මොකද මේ හට ගන්න ගින්න නිසා. ඒක නිසා දර වායුව ඇති වෙනවා. දර වායුව තමයි ගිනි ගන්න. මේක අර චක්‍රයක් වගේ එක දිගට සිද්ධ වෙනවා. ඉතින් නමුත් මේ කාරණාව අපි කාර්යක්ෂම දර ලිපක් හදන්න නම් අපිට මේ කාරණාව වෙන්වෙන් සංසිද්ධීන් දෙකක් විදියට තේරුම් ගන්න වෙනවා. මේ තියෙන්නේ අපේ සාම්ප්‍රදායික දර ලිපියේ රූප සටහනක්. මේ දැන් ඕගොල්ලෝ දැක්කා මේ විදිහට තමයි අපි සාම්ප්‍රදායික දර ලිපි හැදෙන්නේ. දැන් මේකේ වෙන වෙනස් වර්ෂන්ස් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් සියලුම වර්ෂන් වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය තමයි මේක. මේක ප්‍රධාන ප්‍රශ්න තුනක් ගැන අපි කතා කරා. අපි දන්නවා මේ ඇති වෙන මේ ගිනි දැල් ඇති වෙනකොට ඇති වෙන තාපය විශාල ප්‍රමාණයක් හැදෙනවා විකිරණයේ විදියට. ඒ කියන්නේ තාප කිරණ. මේ තාප කිරණ මොකද වෙන්නේ? සෑම දිශාවකටම ගමන් කරනවා මේ 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 අපිට අවශ්‍ය කරන භාජනයේ වදින් නැතුව විශාල ප්‍රමාණයේ තාප හානියක් මේ පළවෙනි ක්‍රමයට සිද්ධ වෙනවා. ඒක තමයි පළවෙනිම ප්‍රශ්නේ මේ අපේ සාම්ප්‍රදායික දරලිපවල වල තියෙන. දෙවනි කාරණාව තමයි මේ දරලිපියේ තියෙන අපි දැක්ක මේ මේ ඉන්ධන, ඒ කියන්නේ දර රත් වීම වගේ ඇතිවන දර වායුව ගිනි ගැනීම මගින් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. නමුත් දර රත් වෙලා ඒ ඉහළට නැගෙන දර වායුව බහුල ප්‍රමාණයක් ගිනි ගන්නේ භාජනය වදින්නේ නැතුව. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා ඇතිවන සංවහන ධාරා වගේම අර තාප සනු අපි කියන්නේ මේ තාපය ට්‍රාන්ස්මිට් වෙන එක ඉතාම අඩුයි මේ භාජනයට. ඉතින් මේක තමයි දෙවනි අපිට තියෙන අභියෝගයේ සාම්ප්‍රදායික දර ලිපි. තුන්වෙනි අභියෝගයේ තමයි අපි කලින් කතා කරපු මේ දර අපි මේක ගිනි ගන්නකොට අඟුරු බවට පත් වෙනවා, එක මත එක වැටෙනවා. එතකොට මේ ඔක්සිජන් එන ප්‍රමාණය මේ 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 හරියට එන ප්‍රමාණය හරි අඩුයි. ඒ වගේම ඕගලන්ට පේනවා සාම්ප්‍රදායික දර ලිප සෑම විටම භූමිය මතයි මේ ගොඩ නැගෙන්නේ. ඒක නිසා ඔක්සිජන් වලට ඒන්වට තියෙන එකම හැකියාව තමයි මේ වටෙන්. ඒ වටෙන් එනකොටත් ඕගලන්ට පේනවා මේ වගේ ගල් තුනක් සාම්ප්‍රදායික දර ලිපේ නම්, එහෙම නැත්නම් අපි අර වටේ වහලා තියෙන දර ලිපේ වුණත් ඒ වගේ හැම පැත්තෙම එන්න විදිහක් නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? මේ ඔක්සිජන් ඒම මේ මේ ස්ථානයට හරිම සීමාකාරී වෙලා තියෙනවා. මොන්නේ මේ ප්‍රශ්න තුන අපි විසඳ ගන්න ඕනේ අපේ සාම්ප්‍රදායික දර ලිප අපි කාර්යක්ෂම කරන්න නම්. ඉතින් අපිට ඒකට කරන්න පුළුවන් දේ තමයි මේ ප්‍රශ්නෙන් ප්‍රශ්නේ විසඳගෙන යන්නේ. ඒක භෞතික විද්‍යාව, ඒ වගේම රසායනික විද්‍යාව ඒ තියෙන ප්‍රධාන මූලික සංකල්ප භාවිතා කරලා. අපි පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කියන්නේ මේ මේ මුලින්ම අපි මේ ඔක්සිජන් සම්බන්ධ ප්‍රශ්න විසඳමු. මේ බලන්න මේකේ තියෙන ප්‍රශ්නය තමයි ඔක්සිජන් වලට වටෙන් එන්න තියෙන්නේ වටෙන්. ඒක නිසා මේ ඔක්සිජන් මේ මේ ඉන්ධන සමග ගැටීමේ ක්‍රියාවලිය ටිකක් කාර්යක්ෂමයි. අපිට කරන්න පුළුවන් සරලම දෙයක් තමයි ඒ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා මේ මේ දර ගිනි ගන්න ක්‍රියාවලිය අපි භූමිය මත සකස් කරන්නේ නැතුව භූමියෙන් ඉහළ සකස් කරනවා. ඒ කියන්නේ හිතන්න අපි 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 ගන්න පුංචි භාජනයක් ගත්තයි කියලා හිතන්නකෝ. අපි පුංචි භාජනයක් අරගෙන මේ භාජනය තුල අපි සකස් කරනවා අපේ ඉන්ධන. අපි මේ බූ මේ අපි ඉන්ධන දාන මේ වගේ භාජනයක් තුලට. ඒ කියන්නේ මෙන්න මේ වගේ සකස් කිරීමක් කරනවා. එතකොට ඕගොල්ලෝ හයි. එතකොට කොහොමද ඉන්ධන එන්නේ කියලා? ඉන්ධන එීම සඳහා, ඒ කියන්නේ ඔක්සිජන් එන්නේ කොහොමද කියලා? ඔක්සිජන් එීම සඳහා අපිට කරන්න පුළුවන් සරල දෙයක් තමයි අපිට මේ පතුලේ ගොඩක් හිස් තැන් තියන්න පුළුවන්. එහෙනම් අපි මොකද කරන්නේ? භූමියෙන් උඩට ඔසවලා අපේ මේ පුංචි ලිප අපි මේ වටෙන් ඔක්සිජන් එීම සඳහා අපි එන මේ වගේ සිදුරු තියන්න පුළුවන්.
එහෙම කිරීම තුළින් අපිට මේ තුන්වෙනි ප්‍රශ්නේ ඇත්තට සෑහෙන ප්‍රමාණයකට මග හරවා ගන්න පුළුවන්. ඉතින් අපිට කරන්න පුළුවන් මේක සරල අපිට ගිනි නොගන්නා ද්‍රව්‍යය කියන්නේ යකඩ වගේ එහෙම නැත්නම් ලෝහ ද්‍රව්‍යයකින් මේ වගේ කටයුත්තක් කරන්න පුළුවන්. එහෙනම් මේ විදිහට කරොත් ඔයගලන්ට පැහැදිලිවම පේනවා ඔක්සිජන් හොඳට ගැටීමක් සිද්ධ වෙනවා අපිට මේ මොකද මේ පතුල විවෘත වීම මගින් ඔක්සිජන් සහ මේ ඉන්ධන දහනය කාර්යක්ෂම කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපිට ওই විදිහට පළවෙනි ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ විසඳන්න ගමු. දෙවෙනි ප්‍රශ්නේදී අපි කතා කරේ මේ හැදෙන දර වායුව බොහෝ විට ඉහළට ගිහිල්ලා තමයි ගිනිගන්නේ. ඒකට හේතුව තමයි මේ ප්‍රධාන වශයෙන් මෙතන මේ ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය මදි. ඒ වැඩිපුර දර වායුව උඩට යනකොට තමයි ඔක්සිජන් සමග ගැටෙන්නේ. ඒක නිසායි මේ විදිහට ඉහළදී ගිනිගන්නේ. එහෙනම් අපිට මේක සඳහා අපිට කරන්න පුළුවන් සරල දෙයක් තියෙනවා. අපිට පුළුවන් මේ භාජනයේ තව ටිකක් කට ටිකක් උස් කරන්න. එතකොට මොකද වෙන්නේ? ඔගලන්ට පේන මම කලින් කිව්වා දර ගිනි ගන්නකොට මේ දර රත් වීම නිසා තමයි දර වායුව ගොඩ නැගෙන්නේ. එතකොට මේ ගොඩ නැගෙන දර වායුව මොකද වෙන්නේ? අපිට පුළුවන් ඉහළ ප්‍රදේශයකදී ගිනි ගැනීමට සලස්වන්න. එතන මෙතන මේ සිද්ධ වෙන දේ අපි මේ වගේ භාජනයක් තුලම අපි සිද්ධ කරන්න සලස්සනවා. එතකොට මොකද වෙන්නේ? මේ විදිහට ගිනිදල් අපතේ යෑම වටේ යෑම සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ ගින්න කන්ටේන් කරලා තියෙන්නේ මේ වගේ වෙසල් එකක් ඇතුලේ. එතකොට ඕගොල්ලෝ හයි කොහෙන්ද මේ දර වායුව ගිනි ගැනීම සඳහා ඔක්සිජන් මෙතනින් අඩු ප්‍රමාණයක් ලැබෙන්නේ? ඒක කාර්යක්ෂම නැහැ නේද කියලා. ඒකට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි එහෙනම් මේ බඳුනේ ඉහළ ස්ථානේනොත් අපිට පුළුවන් මේ ඔක්සිජන් එම සඳහා අපිට සිදුරු ටිකක් සකස් කරන්න. ඉතාම සරලයි. ඉතින් අපි මේකට අපි කියන ප්‍රයිමරි ඉග්නිෂන්, එහෙම නැත්නම් ප්‍රයිමරි ෆයර් කියලා. ඒ කියන්නේ මූලික දහනය. මේකට අපි කියන සෙකන්ඩරි ඉග්නිෂන්, එහෙම නැත්නම් සෙකන්ඩරි ෆයර් කියලා. අපි මේ විදිහට අපිට සකසන්න පුළුවන් මූලික දහනය සහ ද්විතීක දහනය වශයෙන් මේ වගේ මේකක් සකස් කරන්න පුළුවන්. එතකොට මේ ඉහළට නැගෙන දර වායුව මොකද වෙන්නේ? මේ හරියේදී එන මේ ඔක්සිජන් සමග ගැටිලා මොකද වෙන්නේ? ගිනි ගැනීමට ලක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිට මේ වගේ දහනය අපිට දහන කඳ අපිට මේ විදිහට උඩට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපිට මේ වගේ අවස්ථාවක් ආපුවම ඉතාම සරලව අපේ භාජනය මෙහෙම තියන්න භාජනය මේ විදිහට සකස් කරොත් අපිට කාර්යක්ෂම විදිහට ඔයගලන්ට පේනව නේද? මේ කලින් අවස්ථාවට වඩා මේ අවස්ථාවේ භාජනය සමග අපිට ගැටෙන්න මේ භාජනය සමග ගැටෙන්න තියෙන අවස්ථාවන් අපිට ඇත්තටම වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. නෝ ඒ විදිහට අපිට මේ කාරණා දෙවෙනි අවස්ථාව ඇත්තටම සෑහෙන ප්‍රමාණයට මග හරවා ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි ආකාරයේ මේ සිද්ධ වෙන අපේ තාපහානිය, එහෙම නැත්නම් අකාර්යක්ෂමතාවය අපි කොහොමද අයින් කරන්නේ? ඉතින් ඒකත් ඉතාම සරණයි. මේ බලන්න මේ විකිරණය ලෙස තමයි මේ ගොඩාක් තාපය අපේ ඉවත යන්නේ. හිතන්න අපි මෙන්න මේ වෙසල් එක, මේ ප්‍රයිමරි වෙසල් එක වටේ හිතන්න මම හැදුවා කියලා සෙකන්ඩරි වෙසල් එක. ප්‍රයිමරි වෙසල් එක වටේ මම හදනවා සෙකන්ඩරි වෙසල් එකක්. ඒ කියන්නේ ද්විතීයක භාජනයක්. මේ වගේ. දැන් මොකද වෙන්නේ? මේ හැදෙන තාප කිරණ මෙන්න මේ හරිය රත් වෙලානේ තියෙන්නේ. මේ හැදෙන තාප කිරණ මොකද වෙන්නේ? මේ භාජනයෙන් එළියට ඇවිල්ලා මේ මෙන්න මේ හරියේ තියෙන වායුව රත් කිරීමට ලක් කරනවා. තේරෙනව නේද? මේ සම්පූර්ණ මේ ප්‍රදේශයේ මේ සම්පූර්ණ රත් වෙලානේ තියෙන්නේ. රත් කිරීමට ලක් වෙනවා. එතකොට මේක රත් වෙනකොට මොකද වෙන්නේ? මේ හරියේ තියෙන වායු කඳ රත් වීම නිසා මේ රත්තුණු වායුව වැඩි පීඩනයකින් අපිට මේ ප්‍රදේශයට තල්ලු කරන්න පුළුවන්. තේරුණානේ? වැඩි පීඩනයකින් මේ විදිහට තල්ලු කරන්න පුළුවන්. එතකොට මම අර කිව්වනේ මේ හරියෙන් අපි සිදුරු තියනවා කියලා සෙකන්ඩරි ඉග්නිෂන් එක සඳහා. මේ සෙකන්ඩරි ඉග්නිෂන් එක වඩාත් කාර්යක්ෂම කරන්න පුළුවන්. එහෙනම් අපිට මේ ආකාරයට වඩාම කාර්යක්ෂම වෙච්ච මේ ලිපක් හදන්න පුළුවන්. අපේ සාම්ප්‍රදායික ලිපට වඩා මේක මම හදපු එකක් නෙමෙයි, මම ඩිසයින් කරපු එකක් නන් එකකුත් නෙමෙයි. නමුත්
මේක බහුල වශයෙන් භාවිතා කරන ක්‍රමවේදයක් පිටරට මේ අපි මේක භාවිතා කරනවා. ඉතින් මට මේ තාක්ෂණයේ අඳුනා දීමට අවශ්‍යයි. මොකද මම දැකලා තියෙනවා විවිධ ආකාරයේ මේ මේ ෆෑන් දාගෙන ඊට පස්සේ මේ හුලං ගහගෙන මේ ඒ වගේ කරනවා. එහෙම අවශ්‍ය නැහැ. මොකද අපේ මේ හැදෙන්නේ තාපය. මේ හැදෙන තාපය අපි කාර්යක්ෂම භාවිතා කරොත් ඒ ඔක්සිජන් ලබා දීමේ ක්‍රියාවලිය අපිට සාර්ථකව කරගන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්නම් කොහොමද මේක අපි සාමාන්‍ය සාම්ප්‍රදායික මේ ඉතාම සරලව හදන්නේ කියලා මම මේ දැහැමිට හදලා දුන්නු මේ පුංචි ඒ පුංචි දරලිප ප්‍රොටෝටයිප් ලිප භාවිතා කරලා. දැන් මේ තියෙන්නේ මම එහෙම හදලා දුන්නු කාර්යක්ෂම ලිප අපේ දැහැමිට. ඒ ඉතාම සරලයි. මේක තියෙන්නේ ඇත්තටම ටින් දෙකකින් තමයි මම මේක හැදුවේ. දැන් මේක ඔයගලන්ට විවිධ දේවල් වලින් හදන්න පුළුවන්. මැටි වලින්, ස්ටේන්ලස් ස්ටීල් වලින්, එහෙම නැත්නම් මේ වගේ සරල එකක් හදනවා නම් මේ ටින් වලින් උනත් හදන්න පුළුවන්. මේකේ කොටස් දෙකක් තියෙනවා. මතකද මම මූලික කොටසක් කිව්වා. මේ ප්‍රයිමරි චේම්බර් එකක් ගැන කිව්වා. ඒ කියන්නේ මූලික කොටස. මේ තමයි ඒ තියෙන මූලික කොටස. මම කිව්වා කලින්ම මේ ඉන්ධන අපි දාන්නේ මේ උඩ, ඒ කියන්නේ පසෙන් ඉහළට, ඒ කියන්නේ භූමියෙන් ඉහළට එසවෙන ආකාරයට. ඒ වගේම මේ ඉන්ධන සමග ගැටෙන්න වායු සිදුරු තියෙනවා කියලා. මේ තියෙන්නේ ඒ චේම්බර් එක. මේ බලන්න මම මේ 17 එකක් අරගෙන විසි කරපු. ඒකේ පල්ලෙහා ගොඩාක් සිදුරු හදලා තියෙනවා වටේ. මට කරන්න පුළුවන් දෙයක් තමයි මේ මෙන්න මෙතෙන්ට අපිට පුළුවන් ඉන්ධන මේ පල්ලෙහා කොටසට ඉන්ධන දාන්න. එතකොට මේ ඉන්ධන දැම්මහම මේ ඉන්ධන රත් වෙනකොට ඉහළට නගින දර වායුව ගිනි ගැනීම සඳහා මම කලින් කිව්වා මේ සෙකන්ඩරි ඉග්නිෂන් එහෙම නැත්නම් සෙකන්ඩරි බර්න් එක සිද්ධ වෙන්න මේ උඩින් අපි සිදුරු තියනවා කියලා මේ ඔක්සිජන් නේම සඳහා. මේ තියෙන මම එහෙම සකස් කරපු සිදුරු. මේ තියෙන උඩ එහෙම සකස් කරපු සිදුරු ඔය විදිහට සකස් කරලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා පල්ලෙහායින් තියෙන පල්ලෙහායින් අපි දැම්මහම ඉන්ධනයක රත් වෙලා ඒ දර වායුව උඩට නගිනවා. ඒ උඩට නගින දර වායුව මේ 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 සෙකන්ඩරි හෝල්ස් වලින් එන ඔක්සිජන් එක ගැටිලා හොඳට දහණය වෙනවා. ඊට පස්සේ මම මේ සම්පූර්ණ පද්ධතියම මම සෙකන්ඩරි චේම්බර්, ඒ කියන්නේ මෙන්න මෙතන මම කතා කරන්නේ මේ දෙවෙනි චේම්බර් එකක්. ඒ දෙවෙනි චේම්බර් එකට හොඳට සීල් වෙන්න තියෙනවා. මම මෙතන මේ කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවද මේ 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 ඇවිල්ලා ඇත්තන පරණ තීන්ත ටින් එක. මේ පරණ තීන්ත ටින් එකේ මේ අර ලිඩ් එක කපලා තමයි මේක දාලා තියෙන්නේ. මේ විදිහට අපිට සෙට් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් හොඳට සීල් වෙනවා එහෙම වුණාම. ඒතර ඕගලන්ට පේනවා අර මේ අපි මේ මේ විදිහට තමයි ඒක වෙන්නේ. මේක කන්සෙන්ට්‍රික්. ඒ කියන්නේ මේ අතරමැද්දේ මේ ගැප් එකක් තියෙනවා. එයා ගැප් එකක්. දැන් මොකද වෙන්නේ? ප්‍රයිමරි චේම්බර් එක රත් වෙනකොට ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ ටින් එක ගොඩක් රත් වෙනවා. රත් වෙලා විකිරණය විකිරණ තාපය මෙන්න මේ තියෙන වායු ගැප් එකට එනවා. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට මේ අතරමැදි තියෙන වායු ගැප් එකට එනවා. ඒ වායු ගැප් එකට එන ඒ විකිරණ නිසා වායුව රත් වෙලා මොකද වෙන්නේ? මේ ඒ ඇති වෙන වායුව ඔයගලන්ට පේනවද මේ මේ තියෙන අර සෙකන්ඩරි හෝල්ස් වලින් සෙකන්ඩරි ඉග්නිෂන් එකේදී අපි හදලා දුන්න අර හෝල්ස් තියෙන්නේ ඒ හෝල්ස් වලින් උඩට නගිනවා. මේක ඇත්තනම ප්‍රෙෂර් එකක් එක්ක ඔයගලන්ට මේක මම දහනය කරනකොට පේන්නන්න මේක මේ ටිකක් මේ උඩට නගිනවා මේ ප්‍රවේගයකින් යුතුව. ඒ කියන්නේ ප්‍රෙෂර් එකක් එක්ක එන්නේ. මොකද රත් වූ වාතය මෙතනින් එන්නේ. ඒක හින්දා හොඳ ඉග්නිෂන් එකක් ගන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් ඇත්තනම කොච්චර සරලද වාණ්ඩ. නමුත් අපි විද්‍යාව සහ තාක්ෂණය භාවිතා කරපු නිසා අපිට ඉතාම හොඳ කාර්යක්ෂම තත්ත්වයකට අපේ ලිප ගේන්න හැකියාව තිබුණා. ඉතින් මම දැකලා තියෙනවා ෆෑන් දානවා, විවිධ දේවල් කරනවා. ඒ වගේ දේවල් කරන්න එපා. මොකද අපිට තියෙන ශක්තිය. අපි ශක්තිය කාර්යක්ෂමව භාවිතා කරොත් අපිට යමක් සාර්ථකව කරන්න පුළුවන්. තවත් මේ ඉලෙක්ට්‍රික් එනර්ජි එකත් භාවිතා කරලා අපේ මේ වැඩේ කම්ප්ලිකේට් කරන්න අවශ්‍ය නැහැ. මම දැන් මේක ගිනි තියලා පෙන්නන්න. අපේ දැහැමි දැන් අපේ මේ කෑම හදාගෙන යනකොට දැන් පෙන්නන්න අද මොනවද හදන්නේ කියලා. පොඩි දානවා. ආ දැන් මෙයා හදාගෙන යනවා. අපි තව ටිකකින් අපි මෙයාගේ සුප් එක දැන් මෙන්න මේ මේ හදලා තියෙන ප්‍රොටෝටයිප් ලිපේ අපි හදමු. ඔන්න දැන් තියෙන අපේ දැහැමිගේ කාර්යක්ෂම ලිප අපේ ඇක්ෂන් එකට දාන්න. දැන් සේරම සෙටප් කරලා තියෙන්නේ දැහැමිගේ හාල් එකත් හරි. මේ මොනවද දැන්? තක්කාලි. තක්කාලිත් ලෑස්ති. අපේ කාර්යක්ෂම ලිපත් ලෑස්ති. මේ පොඩි දෙයක්.
මේ වගේ ගඩොල් මොනාරි තුනක උසක උසකින් තියන්න ඕනේ. නැත්නම් මේක මෙහෙම ආයේ පල්ලේ හැන් තිබ්බාම අපිට පේනවනේ ආයේ මේ ඔක්සිජන් එන්නේ නැහැ. ඒක නිසා අපි මේ විදිහට සකස් කරනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ කරන්නේ කියලා. දැන් මේක මේ මුලින්ම මේ දැල්ල පත්තු කරගන්න සාමාන්‍ය මොනහරි ඉන්ධනයක් දෙකක් අපි මේකට පල්ලෙහා දාලා ඊට පස්සේ අපි මේ වගේ එකක් පාවිච්චි කරනවා. ඉක්මනට ගිනි ගන්න ලෑස්ති වෙන්න මම මේක පෙන්වන්නම් කොහොමද කරන්නේ කියලා. හරි දැන් අපි ගිනි තියන්න යන්නේ මේ වගේ පුංචි අර හොඳට ගිනි ගන්න මොනහරි දාලා ඊට පස්සේ අපි මේ වගේ ගිනි දැල්වන්න තුරුලම මම උඩින් අපේ පොල් මේවා දාලා ඒ පොල් කෙඳි ටික දාලා පල්ලෙහායින් පුංචි දර කෑලි ටිකක් දැම්ම. හරියට මේ වගේ පුඩි පොඩි දර කෑලි ටිකක් දැන් ඔයගලන්ට පේනවා. හොඳට මේක ෆයර් කැච් වෙනවා. මේක ඇත්තට අමාරු නෑ. ඊට පස්සේ අපිට පුළුවන් මේක ටිකක් හොඳට ආපුවන් පස්සේ අපිට මේ වගේ දර කෑලි ටිකින් ටික දාන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා මේක ඉතාම පහසුවෙන් ගිනි ගන්නවා. තාම පල්ලෙහා ඒ වුඩ් වලට මේව අල්ලලා නැහැ. ඉතින් අපිට ඉස්සරහට කරන්න පුළුවන් මේ වගේ අපිට මේක ෆීඩ් කරන්න පුළුවන්. ඒ ෆීඩ් කරන්න අපිට පුළුවන් මේක මේ විදිහට මේ සකස් කරන්න. ඊළඟට අපිට කරන්න කියන්නේ දියෝ දැහැමි දෙන්න. මේක දෙන්න මුට්ටි. දැන් අපේ දැහැමිගේ මුට්ටි අපි තියමු. ඉතින් මේක පොඩි දෙයක් පේන්න. ඔයගොල්ලන්ට පේනවා මේක හොඳට අර වටේ වැහිලා තිබුණානේ කිසිම ආකාරයක මේක කන්ටේන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ෆයර් එක කන්ටේන් වෙන්නේ නැහැ. දැන් මේක තව ටිකක් වෙලා යනකොට අපිට ඇත්තටම මේකේ තියෙන විශේෂම වාසිය තමයි අපිට මේකට ඇත්තටම අපිට ෆීඩ් කරන්න පුළුවන් මේ වගේ පොල් කටු මේ කෑලි. මේ වගේ ලොකු එනර්ජටික් වැලියු එකක් තියෙනවා සාමාන්‍ය දර වලට සාපේක්ෂව. ඒවා හරිම එෆිෂන්ට්. ඒ කියන්නේ ඉන්ධනයක් විදියට. දැන් ඉතින් ඒක නිසා අපිට මේ සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ තියෙන අපේ දර ලිප දැන් අපි ඒක උදාමු. ඉතින් කමක් නැහැ මේ විදියට අපිට ෆීඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක මේ විදියට මේ අපේ දැහැමිගේ දරලි පොඩින් මේක තියෙන එක. දැන් මේක නම් පොඩ්ඩ අඩමාණ්ඩ තියෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් මෙහෙම හිර කරලා ඊට පස්සේ අපිට වහන්න පුළුවන්. ඉතින් මේ විදියට වැහුවාම අපිට ඕගලන්ට පේනවා කෝටි සම්ඩේවා. මේ විදියට අපිට මේක සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මේ විදියට අපිට හොඳට ගින්න ගන්න පුළුවන්. තව ටික වෙලාවකින් මම පෙන්වන්නම් ඔයගලන්ට අර සෙකන්ඩරි ෆයර් එක කොහොමද ඇක්ටිවේට් වෙන්නේ කියන කාරණාව. දැන් මේ තියෙන්නේ අපේ කාර්යක්ෂම දරලිප. දැන් අතට මේක දාලා මිනිත්තුවක්වත් ගියේ නැහැ. දැන් පොඩ පොඩ බුබුලුත් එන්න පටන් අරගෙන. දැන් ඔයගලන්ට පේනවද මේකේ තියෙන වෙනස? දැන් ඔයගලන්ට පේනවද දැන් මේ ගින්දර ගොඩක් කාර්යක්ෂම විදියට මේ භාජනය වදිනවා. ඒ වගේම ඔයගලන්ට පේනවද මේ ගින්දර ගොඩක් කන්ටේන් වෙලා තියෙනවා ඒ මේ කන්ටේනර් එකට. ඒක නිසා ඒක ඒ ෆ්ලේම් එක ගොඩක් ફોකස්. ඒ වගේ මම මේ හරියෙන් ළඟ අත තිබ්බත් මට ඇත්තටම මේ තාප කිරණ මට එන්නේ නැහැ. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? ඒ තාප කිරණ විදිහට ඒ කියන්නේ මට දැනෙන්නේ නැහැ. ලොකුවර රස්නයක් මේ හරියෙන් අත තිබ්බත් දැනෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර ඇතිවන තාප කිරණ පවා බොහෝ විට අන්තර්ගත වෙලා තියෙනවා ඇතුලේ කන්ටේන් වෙලා තියෙනවා හීට් එක. දැන් මේ තියෙන අපේ වුඩ් ස්ටෝව් එකේ ෆයර් එක ඇති වෙන හැටි මට ඕගලන්ට පෙන්වන්න ඕනේ. ඇත්තටම මේ සෙකන්ඩරි ෆයර් එකේ තියෙන විශේෂත්වය ඕගලන්ට පේනවද? මෙතන මේ වටේ තියෙන සිදුරු. මේ සිදුරු වලින් ඕගලන්ට පේනවද ෆ්ලේම් එක උඩට එන හැටි? ඒ කියන්නේ මේ වටේ තියෙන වායුව රත් වෙලා ඒ වායුව අතරේ සිදුරු වලින් වැඩි පීඩනයක් ඇතිව උඩට එනවා. ඒක නිසා මේක ෆ්ලේම් එකක් අපිට මේ වටේටම අපිට දැක ගන්න පුළුවන්. ඒක හරි වැදගත්. මේක එෆිෂන්ට් විදියට ෆයර් විමසන. දැන් මේක වැදගත්ම කාරණාව තමයි අපිට මේකට දාන්න පුළුවන් පොල් කටු. ඒ එනර්ජි ඩෙන්සිටි ගොඩක් වැඩි පොල් කටු වල. ඒතර අපිට මේක ගොඩක් මේ තියෙන බලන්න කොච්චර ඉන්ධන ප්‍රමාණයක්ද. ඉතාම කුඩා ඉන්ධන ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ. නමුත් ඒක කාර්යක්ෂමව මෙතනදී භාවිතා වෙනවා. ඉතින් ඒක හරි වැදගත්. ඇත්තටම මේ චේම්බර් එකේ මේ බර්නින් චේම්බර් එක තව ටික උස කරොත් සහේ විශාලත්වය වැඩි කරොත් මේකේ කාර්යක්ෂමතාව තවත් වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේක පුංචි ප්‍රොටෝටයිප් එකක්නේ හැදුවේ. නමුත් දැන් ඕගොල්ලෝ ඇත්තටම මේක භාවිතා කරනවා නම් ඇත්තටම ඒව ගැන හිතන්න පුළුවන් ඉස්සරහට යනකොට. දැන් අපේ දැන් බලන් ඉන්න හින්දා අපි මේක කොහොම හරි මේ ප්ලේස් කරලා අපි ඉතින් එයාගේ වැඩෙත් අපි කරමු. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පේනවා දැනටම මේක බොයිල් වෙනවා. ඉතින් මේ විදිහට අපිට මේන්ටේන් කරගෙන යන්න පුළුවන් ෆයර් එක.
ඔන්න දැන් අපේ දැහැමේගේ සෙල්ලම් බත් ඉදීගෙන ඉන්නේ. දැන් මෙයා හරි සතුටින් ඉන්නේ අත සෙල්ලම් බත් ගන්න ආවා කියලා. දැන් කොහොම හරි දැන් ඔයගලන්ට පේනවාද ඉතින් අර මේක ඉතාම කාර්යක්ෂම සිද්ධ වෙනවා අපේ කලින් ලිපට සාපේක්ෂව. දැන් ගොඩාක් දුරට බොයිල් වෙන්න ළඟයි. ඒක වගේම ඔයගලන්ට පේනවා අර සෙකන්ඩරි ෆයර් එක කොහොමද ඇක්ටිවේට් වෙලා තියෙන්නේ කියලා. මේක හරියට ජෙට්ස් වගේ. ඒ කියන්නේ ෆයර් ඒ කියන්නේ එයා ජෙට්ස් වගේ උඩට එනවා. ඒකම ඔන් සෙකන්ඩරි ෆයර් එකේ නිසා ඇතිවන ෆ්ලේම් එක හොඳට දැන් එෆිෂියන්ට්ලි මේ ඒ භාජනයේ වදින හැටිත් ඔයගලන්ට පේනවා. තේරුණා නේද? එතකොට අර අවම ඒ කියන්නේ අව මේ අවම ශක්ති හානියකින් යුතුව මේ කටයුත්ත වෙනවා. ඉතින් ඒක අතිශය වැදගත්. ඉතින් මේක තමයි අද අපිට තියෙන්නේ. මේක දැන් මට මෙයත් එක්ක ආයෙත් සෙල්ලමට යන්න වෙනවා. ඒ කොහොම වුණත් මම හිතනවා ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. විශේෂයෙන්ම මේක මේ ක්‍රමවේදය ගැන මම ලින්ක්ස් පල්ලෙහක් දෙක තුනක් දෙන්නම්. ඒ බලලා මේක ඕගොල්ලන්ට ඇත්තටම කමර්ෂල් මට්ටමේ වුණත් මේක හදන්න පුළුවන් දෙයක්. ඇත්තටම මේ වගේ සිස්ටම්ස් ගොඩක් පිටරට තියෙනවා. නමුත් ලංකාවේ නම් මම දැකලා නැහැ. නමුත් මේ වගේ දෙයක් ඇඩැප් කරගෙන ඕගොල්ලන්ට හදන්න ඉතින් මට මේකට ලොකුවට වෙලාවක් නැහැ කරන්න. මම මේක ගෙදරට හදාගත්තොත් මිසක්. නමුත් ඕගොල්ලන්ට මේ වගේ දෙයක් ඇත්තටම කමර්ෂලි වුණත් කරන්න පුළුවන්. ඉතින් ඒකම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද අපේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට. කාර්යක්ෂම දරලිප මට විශේෂයෙන්ම මතු කරන්න ඕන කාරණාව තමයි විද්‍යාත්මක දැනුම අපි භාවිතා කරනකොට අපිට කොච්චර සාර්ථකව අපි කරන දේවල් කරන්න පුළුවන්ද කියන කාරණාව. ඉතින් ඒ සටහනත් එක්ක අද වීඩියෝ එක මම අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට.